දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ කාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 527 වන ටෙලිවැකිය මේ දවස්වල මේ ඉන්දිවල් පොලේ ගැහුවා වගේ එක එක පක්ෂවල අය එහෙ මෙහෙ විසිවන යුගය නේද එහාට මෙහාට පනින යුගය ඒ පක්ෂයෙන් මෙහාට මෙහෙන් එහාට යන කාලේ නේද ඔය උන්දලා ගියේම ඔය විදිහට පැන්නෙම එක්කෝ ඇමති හෝ රාජ්‍ය ඇමතිකමක් බලාගෙන රට දිහා බලාගෙන නෙවෙයි හොඳේ නැත්නම් රුපියල් කෝටි 100 ඉඳලා 500 ගණන් වල ගනුදෙනු වලට හරිද ඕක තමයි සාමාන්‍ය ඕක තමයි ඇත්ත පුතා හොඳේ ලංකාව තමයි මැතිවරණ ලං වෙනකොට පනින උන්දලා වැඩියෙන්ම ඉන්න ලෝකේ ප්‍රධානතම රට. ඒකයි කිව්වේ මේ දවස්වල මේ ඉන්දිවල් පොළවේ ගැහුවා වගේ සීසී කඩේ කියලා. හොඳේ. දැන් ඒක පැත්තකින් තියමුකෝ හෙට අනිද්දාට රතිඤ්ඤා හැම පත්තු කරලා නේද උඩ කරනම් බිම කරනම් ගහන්න තරම් වටිනා ආරංචියක් ලැබෙන්න යනවලු මොකක්ද ආරංචිය අපි බංකොලොත් බවින් මිදෙන්න යනවලු නේද ඒ නිසා බංකොලොත් බව ගැන ආයේ තේරුම් ගන්නට වේවි මොකද මේ මිදෙන්න යන්නේ ඒකෙන්නේ නේද රට බංකොලොත් කියලා ඔය නිල වශයෙන් නිවේදනය කළේ මහ බැංකුව හොඳේ මහ බැංකුව අධිපති රට බංකොලොත් කියලා කිව්වේ පාර්ලිමේන්තුවෙත් අවසරයක් නැතිව කියලා උන්දට බරපතල චෝදනාවක් එහෙම එල්ල වුණා මතකයි නේද මොකක්ද ඇත්තටම වුණේ ඇත්තටම ඔය 1978 ඉඳලා අපි දිව්වේ ණය මත තමයි හොඳේ ණය මත අපේ ආර්ථිකයේ ණය මත රැඳුණු ආර්ථිකයක් හරිය කොළ නිල් සහ කුරහන් පාට කොළ නිල් සහ කුරහන් පාට තමයි මේ ණය මත දුවන රට නිර්මාණය කළ ප්‍රධාන පක්ෂ හොඳේ ණය මත දුවන ලෝකයේ සමහර රටවල් හරිය මතක තියාගන්න ලෝකේ සමහර රටවල් මේ අපි වගේම කඩා වැටුණා ලෝකේ ණය මත දුවන සමහර රටවල් හැම රටක්ම නෙමෙයි හොඳේ ප්‍රධානම හේතුව දූෂණය වංචාව සහ අක්‍රමිකතාවය හරිය මේ ගෙවුණු කාලය තුල ඒ කියන්නේ පහුගිය අවුරුදු 40 50ක කාලය දිහා අපි හැරලා බැලුවොත් අපි ජීවත් වුණේ අපි පවත්වගෙන ගියේ අපේ රට කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ හරිද එදිනෙදා යැපීම් සඳහා යම් මුදලක් උපයගෙන හරිද එදිනෙදා යැපීම් සඳහා යම් මුදලක් උපයගත්තා ඕක තමයි අපි පවත්වගෙන ගිය ක්‍රමයේ ඒ කොහොමද එක්කෝ මොනියම්ම හෝ සේවාවක් එහෙමත් නැත්තම් ඔය තේ වගේ මොනියම්ම හෝ දෙයක් අපනයනය කරලා එහෙමත් නැත්තම් විදේශ ප්‍රේෂණ හොඳේ සංචාරක කර්මාන්තේනුත් යම් ප්‍රමාණයක් ලැබෙනවා දැන් මේකෙදි මතක තියාගන්න අපනයන ආදායමට වඩා ඒ කියන්නේ අපි මොනෝhari යවලා හොයාගන්න තුට්ටු දෙකට වඩා අපිට සිද්ධ වුණා පිටරටින් ගෙන්නන දේවල් වලට වැඩියෙන් වේදම් කරන්න. ඒ කියන්නේ ආනයන වියදම වැඩි. ඕක තමයි අද තත්ත්වයත්. හොඳේ ඊළඟට මහා පරිමාණ ප්‍රාග්ධන ආයෝජන. ඒ කියන්නේ මහා මාර්ග ගොඩනැගිලි වාරි මාර්ග වගේ දේවල් මේ ගොඩට තමයි ඔය නෙළුම් පොකුණු හයිවේ එතකොට හම්බන්තොට වරාය ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලා ගුවන්තොටුපළ ආදියත් ඇතුළත් වෙන්නේ. මේ මහා පරිමාණ ව්‍යාපෘතිවලට ණය ගත්තා. මොකද්ද ණය ගැනීමේ අරමුණ වෙන්න ඕනේ? මේ මහා විශාල ව්‍යාපෘතිවලින් ලාභය ඉපීම නේද? නමුත් අපේ රටේ ක්‍රියාත්මක වුණු මේ එකදු මහා පරිමාණ ව්‍යාපෘතියකින් නැවත ඩොලර් උපදවන්නට බැරි වුණා. හොඳේ නැවත ඩොලර් උපදවන්නට බැරි වුණා. ඒ අතර නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ආදී ප්‍රමුඛයි. හොඳේ ඒකනේ මහින්දගේ මත්තල ගුවන්තොටුපළේ රනිල්ගේ යහපාලනා වී ගබඩා කළේ නේද නැහුඟක් අයට ඒව අමතකයි. මේ බොහෝ ව්‍යාපෘති සඳහා වැඩියෙන්ම ණය අරන් තියෙන්නේ චීනයෙන්. චීන එක්සිම් බැංකුවෙන්. දැන් ලෝකේ බොහෝ රටවල් ණය අරගෙන ඒ ණය මත ඒ රටවල් සංවර්ධනය කරලා තියෙනවා. ජපානය, සිංගප්පූරුව, තායිලන්තේ, මැලේසියාව ඒ අතර ප්‍රමුඛ රටවල්. මේ රටවල් වලට ජාතික සංවර්ධන සැලැස්මක් තිබුණා. අපිට එහෙම නෑ. අදත් නෑ. හොඳේ 1978 සිට මේ දක්වා අපට අදටත් නියම සංවර්ධන දිශානතියක් නෑ. මන්නාරමට ගිහම එතන ඔන්න බලශක්ති කලාපයක් හදනවා කියනවා. යාපනයට ගිහම මේ කලපුව පානීය ජල ව්‍යාපෘතියක් බවට පත් කරනවා කියනවා. වතුකරයට ගිහම පඩි වැඩි කරනවා කියනවා. ගෙවල් හදනවා කියනවා. ඉඩම් අයිතිය දෙනවා කියනවා. තරුණයින් දැක්කහම හොඳ රටක් දෙනවා යන්ට එපා කියනවා. ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය කරනවා කියනවා. හරිද? මේ විදිහට තමයි 1978 සිටම අපේ පාලකයන් ජාතික සංවර්ධන ඉලක්ක නැතුව වැඩ කළේ අද වැඩ කරන්නෙත්. හොඳේ අපේ ජාතික ආර්ථිකයේ ප්‍රධාන සාධක මොනවද? කෘෂිකර්මාන්තයේද, අපනයනයේද, සේවාර්ථිකයේද? මේ තුනමද මින් එකක්ද නැත්තම් දෙකක්ද? ඒක තමයි අපි අහන්න ඕන ප්‍රශ්නේ. ඔය 1978 ජේ.ආර්. ජයවර්ධන මහවැලිය කඩිනම් කළා. ඔහු විශ්වාස කළා කෘෂිකර්මාන්තයට මුල් තැන දෙන්න අවශ්‍යයි කියලා. ඔතනදිම තමයි ජේ.ආර්. ජයවර්ධන විවෘතාර්ථිකය ගෙනල්ලා මුළු රටටම වැරද්දුවෙත්. හොඳේ ඊළඟට 1988 ප්‍රේමදාස රජේ ඇඟලුම් කම්මල් 200ක් හැදුවා. විදේශ ණය ගෙවන්න ඩොලර් හොයන අපනයන ක්‍රමයක් ලෙසයි එදා රණසිංහ ප්‍රේමදාස ඒ ක්‍රමේ දුටුවේ. ඊට පස්සේ 2007 ඉඳලා 2015 දක්වා රාජපක්ෂ ආණ්ඩුව කෘෂිකර්මයත් අපනයන ආර්ථිකයත් පසකට දාලා සේවාර්ථිකයක් ආරම්භ කළා. හම්බන්තොට වරාය, ගුවන්තොටුපළවල්, කාපට් මාර්ග, සම්මන්ත්‍රණ ශාලා, හරිද? ඕනතරම් උදාහරණ. නමුත් ඒවායේ ප්‍රතිලාභ අදටත් රටට නෑ. ණය විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. අපට ප්‍රතිඵල නැති වුණාට හදපු අයගේ පවුල් නම් ඕ පවුල් පිටින් නෙළුම් කුල්ල තරම් උස ගියා. හොඳේ ලෝකේ දූෂිතම දේශපාලන පවුල ඉන්නෙත් මෙහි. ඔව් මෙහි කිව්වේ ලංකාවේ. හොඳේ දැන් 2022 වන විට ටික ටික අරගෙන ටික ටික කාලා කිව්වේ හොරා කාලා. හොඳේ අපේ ණය ඇමරිකානු ඩොලර් බිලියන 80ක් විතර වුණා. හරිද? අවුරුදු දෙකෙන් රට ගොඩගත්තා කියලා මේ දවස්වල කෑමර දෙන ජනපති රනිල් මේ අවුරුදු දෙකක කාලය තුළ අපේ ණය ඇමරිකානු ඩොලර් බිලියන 100 දක්වා අරගෙන ගියා අවුරුදු දෙකට. හොඳේ ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 20ක විතර ණය වැඩි වුණා. හොඳේ දැන් ඔය විකුණන්න දෙන්න පොරොන්දු වෙලා තියෙන ඒවා නැතුව හරිය හෙන්න තොගයක් තියෙනවා. වෙන ටෙලිවැකියක් කියන්නම් මේ ගැන. හොඳේ දැන් කොහොමද මේ ගත්ත ණයවල වාරික සහ පොලී ගෙවලා බංකොලොත් බවින් මිදෙන්නේ? ණය ගෙවන්න, වාරික ගෙවන්න, පොලී ගෙවන්න එක්කෝ කල් ඉල්ල ගන්න ඕනේ. ඒකට තමයි ඔය බංකොලොත් බවෙන් මිදෙන්න දඟලනවා කියලා මේ දවස්වල කෑ ගහන්නේ. හරිද? ණය ගෙවන්න, වාරික ගෙවන්න, පොලි ගෙවන්න කල් ඉල්ල ගන්න ඕනේ. 20යි 25, 20යි 30, 20යි 40 අපිට අහවල් කාලේ වෙනකන් කල් දෙන්න කියලා. ගත්ත ණය වලින් ටිකක් හරි කපලා දාන්න කියලා ඉල්ලන්න ඕනේ. ඒකට කියන්නේ හයා කට් එකක්. බොහෝ වෙලාවට ඔය සමහර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරපු අවස්ථාවල රටවල් වලට එහෙම සහන ලැබිලා තියෙනවා. හරිද? ඒක අපිට විතරක් අමුතු කතාවක් එහෙම නෙමෙයි. හොඳේ පුළුවන් තරම් ඊළඟට රට ඇතුලෙන් බදු ගහන එක. වැට් බද්ද ඊළඟට ඔය දැන් මේ දවස්වල අලුත් වෙනවනේ රූෆ් වැට් එක නේද? ඒ කියන්නේ වහලට ගහන බද්ද ඊළඟට වැසිකිලි වැට් එක නේද? වැසිකිලි බද්ද වැරදුනා. මේවා ගහලා රට ඇතුලෙන්ම මිරිකලා ධන එකතු කර ගන්න එක. හරිද? ඊළඟට හතරවෙනි එක තමයි ඔය මිල්කෝ, විදුලිය, රක්ෂණේ, BOE වගේ ලාභ ලබන ක්ෂේත්‍ර තියෙනවනේ. ආන් ඒවා ටිකත් විකුණලා දාන එක. අදානිලට දෙනවා, එංගලන්ත සමාගම් වලට දෙනවා. නේද? මහ පොළොවත් විකුණලා දාන එක. ඊළඟ එක තමයි මේ ණය ගෙවන්න තව ණය ගන්න එක. මේකට තමයි මේ රතින් යපත්තු කරලා බංකොලොත් භාවයෙන් මිදෙනවා කියලා තවත් ඡන්ද ලොලිපොප් එකක් දෙන්න හදන්නේ ජනතාවට මේ එන ජනාධිපතිවරණයේදී. තව ලොලිපොප් එකක්. හොඳේ ඇත්තම කිව්වොත් ජනපති රනිල් කියන එක කතාවක් ඇත්ත. අපි ඇත්ත කතාවට ඇත්ත කියන්නත් එපා නේද? රට කොහොම වුණත් අද ජනපති රනිල් වගේම ආයෙත් මහින්ද රාජපක්ෂලා දේශපාලන සේම ආර්ථික බංකොලොත් බවින් ගොඩ ගිහිල්ලා. උන්දලා ආර්ථික බංකොලොත් බවින් සේම දේශපාලන බංකොලොත් බවිනුත් ගොඩ ගිහිල්ලා. ඔව් ඒගොල්ලෝ නම් බංකොලොත් බවින් මිදිලා ඉන්නේ කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා. හොඳේ